ආයිෆෝන් කියලා පිළිගන්නවට එකසඟ YouTube channel එකට අපි අද බලමු GB WhatsApp අපි install කරා දැන් කලින් වීඩියෝ එකේදී ඉතින් අපි අද බලමු මේකෙදී මේකේ තියෙන functions මොනවද මොනවද වැඩ කෑලි ඒවා වැඩ කරන්නේ කොහොමද කියලා අපි අද පොඩ්ඩක් බලමු right එහෙනම් මේ තියෙන්නේ ඉතින් අපි install කරගත්ත WhatsApp එක GB WhatsApp එක හරි ඒක open කරලා බලමු අපි ඉතින් මේ තියෙන දා අපි install කරගත්ත එක මේකේ තියෙන chats you know status calls කියලා වෙන වෙනම tabs තියෙනවා හරි එතකොට අපි යම් මේකේ පළවෙනි feature එකට search bar එකක් තියෙනවා අපිට මේකද අපිට search කරන්න පුළුවන් photos video link audio documents contacts හරි අපි කලින් කරපු chat හරි මොන හරි ඕන දෙයක් මේක search කරන්න පුළුවන් ඊට පස්සේ පොඩි flight mode එකක් වෙන්නනවා flight එක ලකුණක් දාලා කපලා dnd mode කියලා එකට කියන්නේ ඒ කියන්නේ do not disturb mode කියලා dnd mode කියන්නේ ඉතින් ඒකෙදී අපිට පුළුවන් අපි මේක on කරොත් දැන් මම මේක airplane එක උඩින් ඉරක් වැටලා තියෙන්නේ මේක දැන් මම okay කරොත් on වෙනවා ඒක මේක on වුණා කියන්නේ මට message යවන්නත් බෑ මට message එන්නේ නැහැ මට මේක ඔන් කරගෙන මම මේක ඔන් කරගෙන හිටපුවාම පෙන්වන්නේ මට ඩේටා ඔන් කරගෙන ඉන්න පුළුවන් WhatsApp අනිත් ෆෝන් එකේ ඩේටා ඔන් කරගෙන අනිත් වැඩ ඔක්කොම කරන්න පුළුවන් හැබැයි මම ඔෆ්ලයින් කියලා පෙන්වන්නේ අනිත් වෙලාවට නම් මේකේ පෙන්වන්නේ මම මේක ඔෆ් කරන්නම්ද මේක ඔෆ් කරපුවාම මම ඔන්ලයින් ඉන්නවා කියලා අනිත් කට්ටියන්ට පෙන්වනවා ඉතින් මේ ඕ මේකක් තමයි ඒකේ ෆන්ක්ෂන් එක. ඊගාවට මෙතන මේ ඉරක් තියෙනවා. ඉරක් කියන්නේ සූර්යයා. මේක තියෙනවා මේක එකපාරක් ක්ලික් කරපුවාම මේ ඩාර්ක් මෝඩ් එකට වෙනවා. ඩාර්ක් මෝඩ් එකට වෙනම හඳ ලකුණක් වැටෙන්නේ. හරි. ආයෙ හඳ ලකුණ ඔබපුවාම ආයෙ ඉර තියෙන එකට එනවා. ඒ කියන්නේ ඩේ මෝඩ් එකට. ලයිට් මෝඩ් එක මේක. ඊගාවට අපිට මෙතන තියෙනවා උඩ ඉහළම කෙළවරේ ඩොට් තුනක් තියෙනවා normal WhatsApp එකේ වගේ. එතකොට මේකේ තියෙනවා new group තියෙනවා new broadcast තියෙනවා link devices start messages gb settings ඒ වගේ ගොඩක් තියෙනවා අපි මේ කියන් alexa mode එක ඒ කියන්නේ gb settings වලට අනිත් whatsapp වල නැති supreme features ටික තියෙන්නේ මේ gb settings වල මේක අපි ගිහිල්ලා බලමු අපිට ඕනම features ටික තියෙන්නේ මේ privacy and security කියන එකේ මේකේ තියෙනවා last scene එක hide last scene කියන එක මේකෙදී පුළුවන් දැන් වෙලාව 12:55යි දැන් මම මේක on කරුවොත් එතකොට මම on කරගෙන මේක දිගටම තියෙනවා මම දවස් 5කින් ආය online ආවත් මගේ යාළුවන්ට පෙන්වන්නේ මම අද 12:55 online හිටපු විතරයි දවස් 5කින් එන එක පෙන්වන්නේ නැහැ මම අවුරුදු 5කින් ආවත් මේක ඔන් කරලා තියදී අවුරුදු හැමදාම WhatsApp පාවිච්චි කළා තව අවුරුදු 5ක් ගියත් පෙන්වන්නේ මම අවුරුදු 5කට කලින් මෙන්න මේ අවල් දවසේ අද කියන 2021 අවල් දවසේ මම ඔන්ලයින් ඉන්ටර්විව් එකක් තමයි පෙන්වන්නේ right එතකොට ඒක ඒ වගේ එකක් ඊට පස්සේ disable forward කියන්නේ ඒ කියන්නේ මම මොකක් හරි මැසේජ් එකක් යවුවා නම් යාළුවෙකුට හරි group එකකට හරි ගොඩක්රි මැසේජ් එකක් යවුවා නම් ඒක ෆෝවර්ඩ් කරන්න පුළුවන් WhatsApp එකට මට මේකෙදි පුළුවන් මයි යවන මැසේජ් එක කාටවත් ෆෝවර්ඩ් කරන්න දෙන්නේ නැහැ මම මේ කොළපාට වැටුනාම මයි යවන මැසේජ් එක කාටවත් ෆෝවර්ඩ් කරන්න බෑ ඊට පස්සේ anyone can call me ඒ කියන්නේ මේකෙ පුළුවන් මේ ලෝකේ ඕන කෙනෙකුට ඔයාලට කෝල් කරන්න පුළුවන් එහෙම නැත්නම් my contacts වලට ඒ කියන්නේ මම මේක සේව් කරලා තියෙනවා ඒ කියන්නේ මම සේව් කරලා තියෙනවා නම් චන්දන කියලා චන්දන කෙනෙක් කරන්න පුළුවන් මට කෝල් එකක් ගන්න. එහෙම නැත්නම් දමිත් කියලා කෙනෙක් මම මේක සේව් කරලා තියෙනවා දමිත්ට පුළුවන් මට කෝල් එකක් ගන්න. එහෙම නැත්නම් මම මේක සේව් කරලා නැහැ කාගේවත් නම්බර් එකක් නැති සේව් කරලා නැති නම්බර් එකකට මට කෝල් කරන්න බෑ කාටවත්. එහෙම නැත්නම් nobody දෙන්න. අපි දෙන්න ගිහලා my contacts nobody දුනොත් කාර්වත් කෝල් කරන්න බෑ මට. රයිට්.
අපි ගාන බලමු hide view status කියන එක. ඒ කියන්නේ මේක තියෙන status වල දාලා මේක තියෙන status කියලා green color එකේ තියෙනවා. ඊට පස්සේ hide view status කියන එක. ඒ කියන්නේ මගේ WhatsApp contact list එකේ ඉන්න කට්ටියගේ status දැමුවොත් අපිට බලන්න පුළුවන්. එතකොට එයාට පේන්නනවා මම එයාගේ status එක view කරා කියලා. මම දැන් මේකේ tick එක on වෙලා තිබ්බේ. මේ ටික ග්‍රීන් එක මේ ග්‍රීන් කලර් වුණාට පස්සේ එයාට පින්නන්නේ මම එයාගේ ස්ටේටස් එක view කරා කියලා. අපි එයාගේ ස්ටේටස් එක බලුවොත් එයා දන්නේ අපි එයාගේ ස්ටේටස් එක බලුවා කියලා. අතරම හොරෙන් ගිහලා බලනවා වගේලත් තමයි. එයා දන්නේ අපි ස්ටේටස් එක ඩිලීට් කරා කියලා. ඇන්ටි ඩිලීට් ස්ටේටස් කියන්නේ එයාගේ ස්ටේටස් හරි ඩිලී ස්ටෝරීස් හරි යා දාපුවම ඩිලීට් වෙනවා. නැත්නම් ඔටෝමැටිකලි 24 න් අයින් වෙනවා. ඒ අයින් වුණත් මේක අපි ඔන් කරලා තිබ්බොත් එහෙම අයින් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ඒක මේ ඔයා ඩිලීට් කරලා පස්සෙත් ඒක බලා ගන්න පුළුවන්. ඊගාවට chat. chat වල තියෙනවා anti delete messages කියලා. ඒ කියන්නේ මගේ messages වෙන කාටවත් ඩිලීට් කරන්න බෑ. දැන් normal අපි private chat එකක හිටියා පුළුවන් එයාට පුළුවන් ඒ message එක ඩිලීට් කරන්න. මට ඒ මැසේජ් එක ඩිලීට් කරන්න පුළුවන් එයාට. එහා පැත්තේ කෙනාට. නමුත් මම මේක ඔන් කරලා තිබ්බොත් එහෙම කරන්න බැරි වෙනවා එයාට. ඊගාවට මෙතන තියෙනවා show blue ticks after reply. ඒ කියන්නේ ඔයාලට ඔයාගේ යාළුවෙක් මැසේජ් එකක් එවනවා මේකට. මැසේජ් එක ඔයා සීන් කරපු ගමන් ඔයා බලපු ගමන් එයාගේ WhatsApp එකේ වැටෙනවා. ටික් දෙක වැටිලා තියෙනවා වගේ මැසේජ් එකක් ආපුවම ටික් දෙකක් වෙනවා. ඔයාගේ බලපු ගමන් ටික් දෙකම නිපාට වෙනවා. මේක මම මේ ග්‍රීන් කලර් වෙන ඔන් කරගත්තට පස්සේ ඔයා ඒක බැලුවත් කියලා එයාගේ ඒ WhatsApp එකේ නිල් පාට වෙන්නේ නැහැ හරි දෙක. මේ ටික් එක ඔන් කරලා තියෙන නිසා. ඒක නිල් පාට වෙන්නේ ඔයා ඒක බලලා රිප්ලයි එකක් එයාට එවුවට පස්සේ තමයි ඒක නිල් පාට වෙන්නේ. එතකන් රිප්ලයි එකක් යවනකන් මේක නිල් පාට වෙන්නේ නැහැ. ඒකයි මේකේ තියෙන වාසිය. මේක ඕෆ් කරලා තිබ්බොත් ඔයා බලපු ගමන් එයාට මේ සීන් වෙනවා. සීන් කියන්නේ බ්ලූටූත් එක වැටෙනවා. right අපි එකක් ඔන් කරලා තියාගමුකෝ. ඊට පස්සේ කන්ටැක්ට්ස් වල තියෙනවා ප්‍රයිවසි සෙටින්ග්ස් වල. ඊට පස්සේ ඔයා chat එකේ ඉන්නකොට ප්‍රයිවට් chat වල ඉන්නකොට hide blue ticks. hide blue ticks කියන්නේ ඔයා message එක සීන් කරනවා. සීන් කරාට පස්සේ එහා පැත්තේ කියලාගේ blue tick එකක් වැටෙනවා. අපිට මේ බ්ලූ ටික් එක හයිඩ් කරගන්න පුළුවන්. ඔය මැසේජ් එක බලුවට පස්සේ වෙන බ්ලූ ටික් එක. ඊගාවට හයිඩ් සෙකන්ඩ් ටික් කියන්නේ මැසේජ් එක එහෙන් ඔයාලට එවනව කවුරු හරි. එවුවට පස්සේ ඔයා ඔන්ලයින් ඉන්නවා නම් කෙලිම මැසේජ් එක එනවා. ඒ ආවට පස්සේ එයාට වැටෙනවා ටික් දෙකක් වැටෙනවා. අන්න ඒ වැටෙන දෙවෙනි ටික් එක තමයි ඔෆ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඩබල් ටික් වැටෙනවා. ඩබල් ටික් වෙන එක ඔෆ් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක ඔයාලට මැසේජ් එක ඩිලිවර් වුණා කියලා එයාට පෙන්නන්නේ නැහැ. ඔයාලට මැසේජ් එක නමුත් ඔයාලට මැසේජ් එක එනවා. එයාට පෙන්නන්නේ ඔයාලා ඩෙලිවර්ඩ් වුණා කියලා. ඊවල හයිඩ් බ්ලූ මයික්‍රෝෆෝන් කියන්නේ මේක අපි රෙකෝඩින් වලදී ඔයා බැලුවට පස්සේ ඒකේ බ්ලූ ටික් එකක් වැටෙනවා එයාට. ඒක තමයි ඉතින් ඔෆ් කරන්නේ. ඊවල හයිඩ් ටයිපින් කියන එක. ඒ කියන්නේ ඔයා මොනවා හරි මැසේජ් එකක් ටයිප් කර කර ඉන්නවනම් එයාට පෙන්නවා ටෙක් අසංකේස් ටයිපින් කියලා. මේක ටික් එක දාගත්තට පස්සේ අපිට ඒක නවත්ත ගන්න පුළුවන්. ඔයා ටයිප් කරනවා නමුත් එයාට පෙන්නන්නේ ඔයා ටයිප් කරනවා කියලා. ඊට පස්සේ මැසේජ් එක ටින් ගාලා එයාට යනවා. ඒ වගේ ෆන්ක්ෂන් එකක් තමයි එකෙන් වෙන්නේ. ඊගාවට මේකද කියන්නේ මම මේ සෙටින්ස් දැන් මම ටික් හතරක් දාලා තිබ්බා. ටික් හතරම දැම්මා. දැම්මම පස්සේ මේ සෙටින්ස් WhatsApp එකට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ මම WhatsApp එක රීස්ටාර්ට් කරාට පස්සේ. Would you like to restart now කියලා නෝ yes දෙන්න පුළුවන්, cancel කරන්න පුළුවන්, maybe later. මම maybe later දෙන්නම්. අපි වීඩියෝ එක ඉස්සරහට කරගෙන යන්න ඕන හින්දා. ඊගාවට group chat group chat වල තියෙනවා ඒත් අර විදිහටම තියෙනවා. මේක group chat වලට අදාළව blue tick. ඒ කියන්නේ group එකේ message එකක් ඔයාලට ආවට පස්සේ ඔයා බැලුවා කියලා පෙන්නන්නේ. බලපු list එකක් වෙනම පෙන්නනවා. scene කරා මේකත් ටික read කරා කියලා. ඒ read කරපු list එකට ඔයා මේක ටික් එක දාලා තිබ්බොත් ඔයා වැටෙන්නේ නැහැ. ඔයා deliver වුණා කියලා මේක වැටෙන්නේ නැහැ. දෙවෙනි එකට තුන්වෙනි එකට රෙකෝඩින් එක මොනවා හරි ආවට පස්සේ ඒක වැටෙන්නේ. ඊට පස්සේ hide typing වගේ ටයිප් කරගෙන ඉන්නවනේ යාළ group එකකට. group එකෙන් post එක දාපු කට්ටියන් හරි admin ට හරි බලන්න බෑ ඔයා ටයිප් කර කර ඉන්නේ කියලා. right
ඉරිවද බෝඩ් ට්‍රස්ම සේජ සේකන් අපි ලොට් එකරම කටක් ලස්ේ ගොඩ කට්යකරක පරම සිද්ධියක් යවනන ඒකෙත් ඒ වගේ මැසිද්ජලතාව මේ දෙක තියෙන්නේ රයි් ඊට පස්සේ හරි කේටික ඉවරයි ඉටපස අපි බැක්වමු බැක්වෙලා බලුම් මේක තමා තියෙන්නේ මේ මේන් ෆීජස් ටික තිබ්බේ රයි් එතකොට අපි යම් තව මෙතර උඩ වෙලා තියෙනවා දැන් ක්ලික් ටු රීස්ටාර්ට් මේක් සෙටින් ඇප්ලයි මංගල ටික් කරගෙන ගියපුටික මේකට වට්සප් එකට ඇප්ලයි කරන්න මේක රීස්ටාර්ට් කරන්න හරි අපි බලමු කොහොමද ඇප් එක රීස්ටාර්ට් කරන්න කියලා දැන් පොඩ්ඩක් බැක් වෙලා බලමු අපිට ඇප් එක විතර රීස්ටාර්ට් කරගන්න පුළුවන් මෙතෙන්ට ගිහිල්ලා මේක තියෙනවා මෙහෙ පාල්ට යන මේ තියෙන මෙතන restart gb whatsapp මේක දුන්නාට පස්සේ whatsapp එක restart වෙනවා right දැන් මේ settings apply වුණා දැන් restart වෙලා තියෙන්නේ දැන් ගැලුවනේ අපි normal විදිහට මේක function වෙනවා right අපි යමු මේකේ තියෙන තව feature එකක් තියෙනවා මේකේ තියෙනවා message number කියන එක message number කියන එකට ගියාම එකෙන් වෙන්නේ අපි normal whatsapp එකේදී අපි නම්බර් එක සේව් කරන්න ඕන කාටද මැසේජ් එකක් යවන්න මේකදී වෙන්නේ මැසේජ් නම්බර් කියන එකදී අපි නම්බර් එක සේව් කරලා නැති නම්බර් එකට ඒ කියන්නේ අලුත්ම නම්බර් එකට මැසේජ් එකක් දාන්න පුළුවන් මේකට ගියාම මෙතන තරු දන 94ත් එක්ක බිංදුව නැතුව ෆෝන් නම්බර් එක ගන්න ඕන ඊළඟට මෙතන ඕපන් චැට් ගිහලා මේ වැඩේ කරගෙන යන්න පුළුවන් නම්බර් එක සේව් කරන්න ඕනේ නැහැ ඉතින් ඔයාගේ දේවල් තමයි තියෙන නෝමල් වට්සප් වල තියෙන මේක තව පුළුවන් මැසේජ් එක ෂෙඩියුල් කරන්න අපිට දැන් කාගේ හරි වයිතන්නකෝ බර්ත්ඩේ එකකට මැසේජ් එකක් දාන්න ඕන දැන් 12ට එකට සාමාන්‍ය 12ට එකට විතරනේ යවන්නේ මේ මැසේජ් එක එහෙම නැත්නම් උදේ පාන්දර යවන්න ඕන අපිට ඕක නැගිලා දඟලන්න බෑනේ මේකට තියලා මැසේජ් එක ෂෙඩියුල් කරලා තිබ්බාම මේ අපිට අපිට ඕනලාවට ෂෙඩියුල් කරලා තියලා මැසේජ් එක යවන්න පුළුවන් මේකද ගිහිල්ලා රිසිප්ෂන් ඔය ගර්ල් ෆ්‍රෙන්ඩ් හරි බෝල් ෆ්‍රෙන්ඩ් හරි කවුරු හරි මෙතනින් ඇඩ් කරගන්නවා මෙතන කන්ටැක්ට් ලිස්ට් එකට ගිහිල්ලා ඊට පස්සේ ඔයාට ටයිප් කරන්න ඕන මැසේජ් එක මොකක්ද ගැහුවා හැපි බර්ත්ඩේ ඕ මොකක් හරි ගහනවා ගියාම හැපි බර්ත්ඩේ කියලා බර්ත්ඩේ කියලා ගහනවා ඊට පස්සේ චූස් ඩේට් ඇන් ටයිම් දැන් වෙන්නේ ඉතින්ලා ඩේට් එකක් චූස් කරනවා අද අගෝස්තු 29 දාමු අගෝස්තුම දාමු අගෝස්තු 30 31 දාමු 2021 අගෝස්තු 31 හරියටම දාන්න ඕන 12යි 12 මාර්තකෙම පන්දර රයිට් හරි හරියටම 12 මාර්ත right has the directory ඔන්නෝදේ සෙට් කරලා මගේ සෙන්ඩ් ලේටර් දෙන්න කියලා මම සෙන්ඩ් ලේටර් දෙන්න බෑ මෙතනින් මම කන්ටැක්ට් එක මම ඇඩ් කරලා නැතිනම් කන්ටැක්ට් එක ඇඩ් කරලා සෙන්ඩ් ලේටර් දුන්නා නම් මේ ගානට ඒ වෙලාවට ඩෙලිවර් වෙනවා යන්න right feedback කරමු දැන් ඊගාවට මේක තියෙන අපිට වැඩ එකත් එක අනිත් එක මේක තියෙනවා settings තියෙනවා normal whatsapp වල තියෙන settings ටිකම ඊට පස්සේ චේන්ජ් නම්බර් චැට් මෝල්ටේ ඒ වගේ දේවල් ස්ටෝරේජ් ඒ වගේ දේවල් ටික මෙතන තියෙනවා නෝමල් විදියටම රයිට් අපි ආයේ යම් මේකේ තියෙනවා තව ඇලෙක්සා මොඩ් එකේ තීම්ස් ගොඩක් තියෙනවා යුනිවර්සල් සෙටින් මේකේ තියෙනවා සෙන් ෆොටෝස් ක්වලිටි බෙස්ට් ක්වලිටි එකකින් යන්නේ මේකේ ඒ කියන්නේ යන්න අපි පික්සල් 15 ෆොටෝ එකක් ඇරුවොත් පික්සල් 15 එහෙම යනවා ඒක ක්වලිටි එක අඩු වෙන්නේ මොනවත් නැහැ ඊගාවට ඉන්ක්‍රීස් සෙන්ඩ් මීඩියා ස්ටේටස් ලිමිට් ලිමිට් කියලා නැහැ මේක යවන්න පුළුවන් මෙගාබයිට් 80ක වෙනකම් මීඩියා යවන්න පුළුවන් මෙගාබයිට් 80ක ෆයිල් එකක් වුණත් අපිට එකපාර වන් ෂොට් යවන්න පුළුවන් ඊගාවට ඩිසේබල් මීඩියා ෂෙයා ලිමිට් ඒ කියන්නේ මේකේ මේකේ මීඩියා මම යවන ෆයිල් ගන්න ලිමිට් කරලා නැහැ මේකේ ඕන ලිමිට් කරන්න පුළුවන් එකපාරට ෆයිල් 30ක් විතරක් යවන්න පුළුවන් විදිහට ඒ වගේ සෙටින්ග්ස් අපිට හදාගන්න පුළුවන්
ඊගාවට හයිඩ් මීඩියා ෆ්‍රොම් ගැලරි කියන්නේ දැන් තව ප්‍රශ්නයක් තියෙනවා ගැලරි එකට මෙපුණානි WhatsApp chat වල ඒවා කොහොම group chat වල ඒවා කොහොම එනවා ගැලරියට අපිට ඒක ගැලරිය පෙන්වන්න නැති වෙන්නේ හදා ගන්න පුළුවන් ෆොටෝ විතර දැන් මේක ටිකේ වෙලා නැහැ මේක හරි වෙලා නැහැ මේක මෙහෙම දාගත්තාම මේක ප්‍රොසෙස් වෙන්න පොඩි වෙලාවක් යනවා ඒක ටිකේ වැටෙනවාම ගැලරිය පෙන්වන්නේ නැහැ WhatsApp photos ඉතින් මේ ඊගාව එක දාගත්තේ වීඩියෝස් වල දාගත්තා ගැලරිය පෙන්වන්නේ නැහැ වීඩියෝස් අපි WhatsApp ඇවිල්ලා ඒක ඇතුළෙම තමයි ගිහලා මේ වීඩියෝ බලන්න ඕනේ එහෙම නැත්නම් ගැලරියෙන් බලන්න පුළුවන් ගැලරියෙන් බලන්න බෑ මේ විදිහට මේ green color කරගත්තාම බලන්න බෑ right ඊගාවට අපිට මේකේ තියෙන emoji variants ටිකක් තියෙනවා අපිට emoji සෝන විදිහට WhatsApp එකේ තියෙන ඒවයි පුළුවන් old WhatsApp එකේ තියෙන පුළුවන් නැත්නම් system emoji පාවිච්චි කරන්න පුළුවන් ඊගාවට මේ වගේ දේවල් ටිකක් තමයි මේ GB WhatsApp වල තියෙන්නේ ඉතින් ඇත්තටම අර අපි normal පාවිච්චි කරන ඔරිජිනල් වට්සප් එකකට වඩා මේ වට්සප් එකේ වැඩ කැලි ගොඩක් තියෙනවා. ඉතින් ඒවා ටික ටික ඉගෙන ගන්න මේ ගොඩක් දේවල් වලට බලද්දි තේරෙනවා. තීම් ස්ටෝර් එකක් තියෙනවා. ඔයාලා මේකේ තීම් තියෙනවා, ලෝකල් ඔන්ලයින් මේකේ තියෙන තීම් ටික තියෙනවා. ඕන තීම් එකක් අරගෙන දාගන්න පුළුවන්. මේ වගේ වැඩ ගොඩක් තියෙනවා. මේ ඊගාවට අප්ඩේට් එකක් තියෙනවා. මේක අප්ඩේට් එකක් තියෙනවා මෙතන පෙන්නනවා. දැන් මම අප්ඩේට් කරලා තියෙන UI the latest version of GB WhatsApp 17.2 මගේ තියෙන version එක. කියන්නේ අද දවසේ තියෙන latest update එක මේකේ තියෙනවා. Right. ඉතින් යාළුවනේ ওই ටික තමයි GB WhatsApp වල තියෙන function ටික main function ටික ඊට අමතර චුට් චුට් දේවල් ටිකක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් කරන්න පුළුවන් හොඳ app එකක් GB WhatsApp කියන්නේ. හරි. ඉතින් අදට එනම් මම මේ වීඩියෝ ඉවර කරන්න නැත්නම් වීඩියෝ එක තව දික් වෙනවා. එතකොට ඔයාලා මොනවයි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න මම ඔයාලට උත්තර දෙන්නම්. ඉතින් යාළුවනේ එහෙනම් බොහොම ස්තුතියි මේක බලන් හිටියට. දෙයක් ඉගෙන ගත්තා නම් ඒක තමයි මම බලාපොරොත්තු වෙන දේ. එහෙනම් යාළුවනේ ගිහින් එන්න අලුත් වීඩියෝකින් ආයෙ හම්බෙමු. සුබ දවසක් ඔයගොල්ලෝ.